ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන පුවත් විකාශයේ සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස් තල වෙත ලක්මාතාව සමූහ දූෂණයට ලක් කරන දේශපාලන නඩය සහ සමහර රාජ්‍ය සේවකීන් ගැන අද ටෙලිවැකියෙන් දිනකට රුපියල් කෝටි 40ක් ගිලින සුරාබදු නිලධාරීන් අපට පායන හිරුවෙලියෙන් ගොඩ යන අදානි ගැන අනුර කියයි. දැන් දේශීය පුවත්. අදානි සමාගමට මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය දෙන්න කියලා ඉන්දිය අගමැති මෝදි අපේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට කියූ බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති කෝප් හමුවේදී ප්‍රකාශ කළා. Adani Viapruti Indianu Rajay representation Karinata Egolang recognized party Kakwidiata Avilatino. No, he may Uniato, Janadi Patuma, Mava, Sakata, Pasik in the La, Mangitangi, November, which other in the gate. To Ami Adani Samagamata didn't make India Gamati Modi Kino and Matabalaka, make a dinne kila, Kino Akila. Pasimanga Cuba, making me Matavat with the Mandita Pasan, make a Argent Mandita Pasnakila. And now we are made. මංගේ හින්දම ලියුවල් දීලා දැම්මා මට මෙන්න මෙහෙම ජනාධිපතිතුමා නියෝගයක් දෙනවාය කියලා මම මුදල් අමාත්‍යාංශ ලේකම් කිව්වා මේක ඔහෙන් කරගන්න මේ විදුලි බල මණ්ඩලයට අදාළ ප්‍රශ්නයක් නෙවෙයි කියලා. හැබැයි මං ඒ නංගුවක මේ ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් රික්වයර්මන්ට් එකක් තියෙනවායි. ඒ ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් රික්වයර්මන්ට් එක තියෙනවායි. ඇක්ට් එකේ. ඔව් ඇක්ට් එකේ මම ඒක දුන්නා විදුලි පන්ති මේක ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් රික්වයර්මන්ට් එක තියෙනවායි. ඒ අනුව අපේ පිළිගත් තීරණයකට ගන්න කියලා එහෙන්. ඒ අනුව තමයි කැබිනට් හරි ඒක ඔබතුමාගේ උත්තර. මේක MOU එකේ තුමා කියපු MOU එකේ ප්‍රශ්නේදී ඒකට අපි අත්ත වශයෙන්ම දැම්ම විදුලි බල මණ්ඩලයෙන් එක්සිට් ක්ලෝස් එකක් දාලා අපි දීලවා feasibility අපි දුන්නේ feasibility එකක් කරන්න. එයාගේ සල්ලි වලින් කරන්න. කොයි එකද ඔය කියන්නේ? ඔය දැන් අදානි එක MOU එක දුන්නේ feasibility එකක් කරන්න. කවුරුත් මේක feasibility එකක් දන්නේ නැහැ. මායින් දන්නේ නැහැ මොනවා කරන්නද ඔය දන්නේ නැහැ. ඒ වෙලාවේ MOU එක දැම්ම අපි ඒ feasibility එකට අපේ ඉංජිනේරු මහතුරු දෙන්න ඕන දස්තියන් ඒ තොරතුරු දෙන්න ඕන. මොකද ඒගොල්ලෝ මුහුදේ ගහනවා කියලා කොටේටර් වෝටර්ස් වල ගහනවා කියලා කිව්වා. ඒ feasibility එක CB එකට accept වෙන්න ඕන. accept නැත්නම් එතනින් එහාට ඉවරයි. project committee හැබැයි අපි ඒක unsolicited විදිහට යන්නේ නේ. ඔව්. government to government කියන basis එක යන්නේ. එතෙන්දී negotiate කරන්න ඕන පනතේ තියෙන least cost principle එක අනුව. least cost එකට එනවා. ඒක PUC සෙල්ලක අනුමත කරන්නත් ඕන. එතෙන්දී ඔබතුමා කිව්වා නොයෙකුත් කොන්දේසි තියෙනවා ලීස් කොස්ට් මොඩල් එකට යන්න ඕන කියලා. මොකද්ද ප්‍රශ්නේ? ඔබතුමාලා ඒක අයින් කරා. ලීස් කොස්ට් ඕ ලීස් කොස්ට් දැන් ලීස් කොස්ට් එකට යන්න ඕනේ නෑනේ. මගේ ප්‍රශ්නේ මේකයි. දැන් තියෙන තත්ත්වය අනුව ඊයෙන් පස්සේ අද තියෙන තත්ත්වය අනුව හෝ කියන දේ තියෙන නිසා අපි හිතමු කවුරු හරි ආවා SCA එකේ ඔතොරිටි එක තියෙනවා. හැබැයි ඒ කියන කොන්දේසි ඒක වෙන තැනක තියෙනවා පනත ඒකයි කියන්නේ මේ කිව්වේ ඒකනේ ඒක වෙන තැනක මේ වැඩ කියලා ඒක අපේ රටේ සූර්ය බලයයි හුලන් බලයයි ඉන්දියාවේ අදානි අපෙන් ඉල්ලන්නේ ඩොලර් වලට අපට ලැබෙන්නේ රුපියල් මේවා ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකයි ඒ කුරුණෑගල පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් මේ රට මේ තරම් හිර වෙලා තිබෙන වෙලාවක මේ තරම් ණය උගලක හිර වෙලා අපරාධ සිද්ධ වෙලා වංචා දූෂණ සිද්ධ වෙලා නාස්‍ය සිද්ධ වෙන වෙලාව තියෙන වෙලාවක රනිල් වික්‍රමසිංහයි කාන්තන විජේසේකරයි පාර්ලිමේන්තුවේ පනත සම්මත කරනවා ටෙන්ඩර් කැඳවීමකින් තොරව විදුලි බල ව්‍යාපෘති දෙන්න කියලා විශේෂම සූර්ය බල ව්‍යාපෘති අපි කිව්වා ආ කමක් නැහැ මෙගාවොට් 10ට වඩා අඩු ඒවා දුන්නට කමක් නැහැ කිව්වා මෙගාවොට් 10ක් කියන්නේ පොඩි ගාණක් නෙවෙයි හොඳේ සාමාන්‍ය මෙගාවොට් එකක් හදන්න අක්කරයක එලන්ඩු වුණා අර සූර්ය පැනල මෙගාවොට් 10ක් නේද? එක මෙගාවොට් එක අක්කර 5ක් වුණා. ඒතකොට මෙගාවොට් 10 කියලා අක්කර 50ක. අපි කව රයිට්. ඒ සීමාව දක්වා දෙමු අපි ටෙන්ඩර් නැතුව. ඔයගලන්ට ඕනම නම් මේක. එතනින් උඩ ටෙන්ඩර් කරනවා. ඒකට එක ගුණු. දැන් ඉන්දියානු අදාන සමාගම ආවා. ඒගොල්ලන්ට මෙගාවොට් 500ක සූර්ය බල ව්‍යාපෘතියක් දෙන්න හදනවා. ඉන්දියාවේ එම ව්‍යාපෘතිය අරන් තියෙන සමාගමක් යුනිට් එකකට ඩොලර් 7.3යි. ලංකාවේ දුන්න කීයද? ලංකාවේ තියෙන ඩොලර් 7.7ට ඉන්දියානු අදාන සමාගමට විදුලි බල මණ්ඩලය ගෙවන්න ඕන ඩොලර් වලින්. හැබැයි විදුලිය විකුණන රුපියල් වලට විකුණලා අදානි සමාගම ඩොලර් වලින් ලාභෙ දෙන්න ඕන. අදානි සමාගම ඩොලර් වලින් ඒවා ඉන්දියාවට ගෙනියනවා. දැන් අපිට ගන්න මොකක්ද? ගල්ලකුරු ගේන්න ඩොලර් නේ, ඩීසල් ගේන්න ඩොලර් නේ. ඒ නිසා විදුලියෙන් හදමු, සුලම් බලයෙන් හදමු කියලා අපිට යෝජනා කරනවා. හැබැයි හෙට ඉඳන් මොකද වෙන්නේ? සූර්යාලෝකයෙන් විදුලිය හැදුවා අදානිට අපි ඩොලර් වලින් ගෙවන්න ඕන. මොකද ඒකේ ඵලය? අපේ සූර්ය තාපයත් අපි ඩොලර් වලට නේද ලාභයකට රුපියල් නදාන්ට අවස්ථාව දුන්නු. මෙතරම් වහානක පනතකුත් සම්මත කරගත්. විශාල නායකුලක අපේරට හිර කරි. මහා පරිමාණ වංචා දූෂණ මේ සංවර්ධන ව්‍යාපෘතිය ඇතුළේ සිදුවීම. ඒ නිසා මෙන්න මේ නායකුලෙන් අපි ගැලවෙන්න අපට ආර්ථික උපාය මාර්ගයක්. සුරාපතෝ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ආක්‍රමිකතා හේතුවෙන් රජයට දෛනිකව රුපියල් කෝටි 40ක පාඩුවක් සිදුවන බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය පවසනවා. ඒ මහනුවර පැවති මාධ්‍ය හමුවකදී ලංකාවේ අතිවිශාල රාපාරිභෝජනයක් සිද්ධ වෙනවා. හැබැයි මේකට සරිලන නිෂ්පාදනයක් රට තුල සැබෑරයක් නැහැ. මේන් වෙන හානිය අතිවිශාල මහත් බරපතලයි. හේතුව මේ රහ හදන්නේ මොනවා ඉඳ කියනවත් කවුරුවත් දන්නේ නැහැ. මේක කෘතිම මත්වීමක් තමයි ඇති කරන්නේ. අද වෙළඳපොලේ මත් මිල අධික නිසා රාවලට ඇබ්බැහිවීම තව වැඩි වෙනවා. එතකොට මේ හොරා කෑම තව වැඩි වෙනවා. මේකට හරි කැමති සුරාපත් දෙපාර්තමේන්තුව. මේ හම්බ කරන සල්ලි රට තුල නැහැ. හම්බ කරන සල්ලිත් මේගොල්ලෝ ඔය උන්ඩියල් මේ හවාලා කියන ක්‍රම වලින් රටින් පිටට අරිනවා. මේ සතෝස ආයතනය මේ වෙනකොට බංකොලොත් කරලා ඈවර කරලා විකුණන්න නියමිත ආයතනයක්. එතකොට මේකට මත්පැන් බලපත්‍ර 500ක් විතර අලුතෙන් ඔබලා මේක ඈවර කරපුවාම සතෝසේ මින් ඉදිරියට සිල්ලර් බඩු විකිනේ නැහැ. එතකොට මේක ගන්නෙ කවුද? ලංකාවේ ඉන්න ප්‍රබලම ඇමතිවරයෙක්ගේ පුත්‍ර රත්නය. නම කියන්න අමාරුයි මොකද නිදිමකින් කටයුතු කරන්න පුළුවන් නිසා නම කියන්නේ නැහැ. මේ හාල් හිඟේට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ බියර් නිෂ්පාදනයේට වී මිල දීගෙන. දැන් ඉන්න අපේ සහල් නිෂ්පාදනකයෝ ලොකු සහල් නිෂ්පාදක රුපියල් 50ට ගන්නවා කියලා. ඒගොල්ලෝ 55කට ගන්නවා. මොකද හේතුව? අවුරුද්ද පුරා බියර් නිෂ්පාදනයේට මේ යොදන මෝල්ට් වෙනුවට දැන් යොදන්නේ V. දෛනිකව ශ්‍රී ලංකාවට මෙම දූෂිත ක්‍රියාවන් නිසා මිලියන 400ට අධික මුදලක් අහිමි වෙනවා. වර්තමානයේ ලංකාවේ තිබෙන ජනප්‍රියතම මත්පැන් උපරිම සිල්ලන මිල රුපියල් 2500. ඉන් 156ක් රජයේ ඍජු බදු ලෙස අය කරගන්නවා. උදාහරණයක් වශයෙන් නිෂ්පාදන බද්ද සහ වැට් බද්ද ඇතුළත්ව රුපියල් 1350ක මුදලක් මෙම රුපියල් 2500න් රජයට ඍජුවම යනවා. ඉතිරි 1150න් නිෂ්පාදකයා ආදායම් බදු ලෙස 140කුත් සිල්ලල වෙනෙන්දා ඔවුන්ගේ බදු ප්‍රතිශතය අනුව 118 දක්වා ආදායම් බද්දකට යටත් වෙනවා. පරිපාක ස්පිරිත්තු ලබා ගැනීම. ස්පිරිට් ට්‍රාන්ස්පෝර්ට් කරන්න දෙන පර්මිට් එක. මේ පර්මිට් එක ඉෂු කරලා තියෙන්නේ සෙවණගල ඉඳලා ඇඹිලිපිටියේ තියෙන ඕඩික්ලෝන් ෆැක්ටරි එකට ගෙනියන්න. කෙලින් රූට් එක ගත්තාම විනාඩි 23ක දුරක් තියෙන්නේ. මේවා මේ පිටට යන්නේ. මේක යන්නේ ඕඩික්ලෝන් නිෂ්පාදනයෙන් මේ යවන්නේ. ඒ වුණාට මේවා යන්නේ වෙන කොහරි යවන්න ඕන හින්දා තමයි මෙහෙම රූට් එක වෙනස් කරලා අරක්කු නිෂ්පාදනයට යන්නේ. ඇත්තටම සුරාපත් දෙපාර්තමේන්තුව මේ මාෆියාවක්. දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය. ටෙලිවිෂන් ටෙලිවැකිය. ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියන් සාගරයේ ලස්සනම සුන්දරම කාන්තාවයි. ඇය මීට වසර 74කට පෙර දිගු කෙහෙවැටියක් තිබූ නාඹර සුන්දර තරුණියක්. ඇය අපේ මවයි. තමන්ම බිහි කළ හදා වඩාගත් අම්මව අපයෝජනය කළ දරුවන් ඉන්න එක්කම රට බවට අද ශ්‍රී ලංකාව පත්ව අවසන්. ඉන්දියන් සාගරයේ සුන්දරම කාන්තාව ඇත්තටම සමූහ දූෂණයට නැතහොත් සමූහ අපයෝජනයට ලක්ව තිබෙනවා. මේ ලියන මොහොතෙත් ඇයව සමූහ දූෂණයට සමූහ අපයෝජනයට ලක් කරමින් ඉන්නවා. අවුරුදු 74ක් පුරා ඇයව අපයෝජනයට ලක් කරමින් සිටින මේ සමූහ දූෂකයින් කවුද? මේ දූෂණ රංචුව කවුද? මේ දූෂණ නඩය කවුද? අරුමය කියන්නේ මේ ලක්මාතාව කියන සුන්දර කාන්තාව මහ දවල්සේම මහරාත්‍රියේත් නොකඩවා අපයෝජනයට ලක්වීමයි. මේ සමූහ දූෂක රංචුව දැන් නිවැරදිව හඳුනාගත යුතුයි. දූෂක රංචුව සේම ඊට අනුබල දෙන්නන් සහ නිහඬව දැක්ක නොදැක්ක වගේ ඉන්න අයවත් අප තේරුම් ගත යුතුයි. මේ නින්දිත දූෂණය දිහා බලාගෙන පොලසන් දෙන ටික දෙනෙකුත් ඉන්නවා. ඉතාම අතලොස්සක් මේ දූෂිත නඩයට මේ රංචුවලට එරහිව එකතු වෙලා ඒ අපරාධ පිළිබඳව කතා කරනවා. ඒ වගේම කඳුළු සලනවා. ඇත්තටම මේ සමූහ අපයෝජනයට එරහිව ඊට විරුද්ධව කතා කරන්නේ කෑ ගැහෙන්නේ පෙළ ගැසෙන්නේ තාමත් ටික දෙනෙකු පමණයි. කවුද මේ සමූහ දූෂක රංචුව? මේ සමූහ දූෂකයින් දැන් ඇයව හප කරලා ඉවර නිසා අහල පහල ඉන්න සල්ලාල රටවලටත් අඬගහලා ඇයව කුලියට දෙන්න බදු දෙන්නත් පටන් අරන්. ඒ තරමටම අවුරුදු 74ක්ම මේ සුන්දර ශ්‍රී ලංකාව කියන කාන්තාව සමූහ දූෂණයට ලක්වෙමින් ඉන්නවා. කවුද ඇයව මේ සමූහ අපයෝජනයට දූෂණයට ලක් කරන පළමු කණ්ඩායම? දේශපාලනඥයින්. ඊයේ පාර්ලිමේන්තුව ඊට හොඳ උදාහරණයක්. මේ දේශපාලන නඩය විටින් විට ආගම, ජාතිය, කුලය ඇදලා අරගෙන ඇයට ගිනි තිබ්බා. දැන් ඊයේ කතා කළේ මොනතරම් අහිංසක විදිහටද? බලන්නකෝ මේ කිසි දන්නේ නැති නමුත් රටම ගිනි තියන්න මග පෑදූ කෙනා කියන මේ කතාව. ජනතාව තුළ තිබෙන කලකිරීම ප්‍රචණ්ඩත්වය කරා යොමු කරන දේශපාලන බලවේග රටේ මතුවලා තියෙනවා. අමරකීර්ති අතුගෝරහල මන්ත්‍රී තුමාගේ ඝාතනය සිද්ධ වෙන්නේ එම්බඳු මෙහිවීම තිබුණු නිසයි කියලා විශ්වාස කරනවා. මේ බලන්නකෝ තවත් සමහරුන් මොනතරම් අහිංසකද කියලා. මේ රට සිංහල බෞද්ධ රටක්ද කියන්නව හිතෙන්නේ නැහැ. මිනිස්සුන්ව කුලප්පු කරන්න, ගෙවල් ගිනි තියන්න නායකත්වය දුන්න ගම්මට්ටමේ ස්වාමින් වහන්සේලා. මගේ ගෙදරට ගහන්න ආවෙත් මහාචාර්ය හාමුදුරු කෙනෙක්. ගිනි තිබ්බෙත් හාමුදුරු කෙනෙක්. සමහර කතෝලික පූජකවරු කල්ලුන් උන්වහන්සේලා මේව පරීක්ෂණ කරන්න ඕනේ. පල්ලිවල ගාන්ටාර ගහලා මිනිස්සුන්ව ගෙනල්ලා මිනිස්සුන්ගේ ගෙවල් ගිනි තියන්න ගහන්න පූජකවරු කටයුතු කරා. පිස්තෝල ඉනේ ගහගෙන අහිංසක මිනිස්සුන්ට චණ්ඩි පාට් දාපු සමහරුන් පුදුම ශුද්ධවන්තීන් ලෙසයි ඊයේ කතා කළේ. ඔය කොයි කවුරුත් ඩලස් අලහප්පෙරුමගේ කතාව අහලා බලාගත්තොත් හොඳයි. වපරපුවම තමයි අන්තිමට නෙලාගන්නේ කියලා. දැන් අප නිතරම කියන විදිහට කිසිම මිනිසෙකුගේ දේපලක් වත්කමක් ගිනි තියන්න හෝ කිසිම මිනිසෙකුව මහමග ගහන්න මරන්න බෑ. ඒක ශිෂ්ට සම්පන්න රටකට ගැලපෙන්නේ නැහැ. ඒක කවුරු කළත් වැරදි. ප්‍රචණ්ඩත්වයට අප නිරන්තරයෙන්ම විරුද්ධයි. JVP සහ පෙරටුගාමින් නම් මීට මුල් වුණේ නිකං හතර අතේ වනන්නේ නැතිව ඒ අය වහම අත්අඩංගුවට ගන්න, අධිකරණයට ගේන්න. ඒ වගේම මේ ගින්න අවුලෝපු අරලියගහ මන්දිරයේ සියලු දෙනාවත් ගන්න, අත්අඩංගුවට ගන්න. ඒකයි අප කියන්නේ සියලු අපරාධ ඔස්සේ ලක්මාතාව දූෂණය කිරීමේ, අපයෝජනය කිරීමේ පළමු කණ්ඩායම දේශපාලනඥයින් කියලා. සමූහ දූෂකයන් ලෙසයි අප මේ දේශපාලනඥයින්ව නම් කරන්නේ. මේ රට බංකොලොත් කිරීමේ සමූහ දූෂණයට ආසන්න මෙහෙතුව කවුද? ඒත් දේශපාලනඥයින්. මහින්ද, බැසිල්, ගෝඨාභය ඇතුළු රාජපක්ෂ පවුල. ඒකයි පළමු ආර්ථික සමූහ දූෂක නඩය. දේශපාලනඥයින්ව අප නම් කරන්නේ මෙහෙම තමයි. දෙවෙනි කණ්ඩායම කවුද? රාජ්‍ය නිලධාරීන්. ගාලු මෝදරට ගහනකන් සෙහෙම මැති ඇමති ගෙවල් ගිනි තියනකන් උඩ බලාගෙන හිටපු ඊට ඉඩ දුන්න ඉහළ පොලිස් නිලධාරීන්. මේ ලක්මාව දූෂණය කිරීමේ, නීතිය කඩ කරලා දූෂණය කිරීමේ තවත් සමූහ දූෂකයන් පිරිසක්. මේ උපන්බිම සමූහ දූෂණයට ලක් කරන පළමු කණ්ඩායම දේශපාලනඥයින්. දෙවැනි කණ්ඩායම බොහෝ විට ඉහළ තනතුරු දනන රාජ්‍ය නිලධාරීන්. ඒ අතර ඉහළින්ම පොලිස් නිලධාරීන් ඉන්න බව මතක් කරනවා. ආර්ථික දූෂණයේ මහමොලකරුවන් දේශපාලනඥයින්. පැසිල්ල, මහින්දලා, ගෝඨාභයලා, රනිල්ලා මෙරට ආර්ථිකය මහදවල් දූෂණය කරලා, විනාශ කරලා, බංකොලොත් කරලා දාලා ඉවරයි. රැට ලක්මාතාව විනාශ කරන්න ඒකටම හවුල් වෙන අනිත් කණ්ඩායම තමයි බොහෝ ඉහළ රාජ්‍ය නිලධාරීන්. ආටිගලලා, WD ලක්ෂ්මන්ලා, PB ජයසුන්දරලා, අජිත් නිවාඩ් කබ්‍රාල්ලා රැට ලක් අම්මව නිරුවත් කළ හැටි කෝප සහ කෝප් කමිටුවලදී හෙළි වෙනවා. දේශපාලනඥයින්ට මහදවල් ලක්මාතාව නිර්වත් කර හප කරන්න ඉඩ දෙන අතරම රැට ඇගේ ඉතිරි ටිකත් හප කරන්න මේ රාජ්‍ය සේවයේ ඉන්න සමූහ දූෂක ඉහළ සමහර නිලධාරීන් ඉතාම බරපතල ලෙස හවුල් වන බව අවිවාදාත්මකයි. පසුගිය දවස්වල කෝප සහ කෝප් කමිටුවලදී හෙළි වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ හොරකම් කොහොමද? EV සහ සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් සියඹල කාපු හැටි දැක්කනේ නේද? රටේ වටිනම ඉඩම් තියෙන්නේ කොළඹ සහ නගර ආශ්‍රිතව. ඒ ඉඩම් තුට්ටු දෙකට දීපු හැටිත් පසුගිය දිනක හෙළිදරව් වුණා. රටේ මහ බැංකුවත්, මුදල් අමාත්‍යංශයත් ඒවායේ සමහර රාජ්‍ය නිලධාරීනුත් එකතු වෙලා රට කාපු හැටි කෝපවලදී පසුගිය දවසක හෙළි වුණා. කොහොමද විදුලි බල මණ්ඩලයේ රට කන හැටි? උපන්දා ඉඳලම පාඩුයි. ඉන්නේ ඉංජිනේරුවන්. කම්කරුවන් නෙමෙයි ඉන්නේ, ඉංජිනේරුවන්. ගහන ගැහිලි ඇත්තම කිව්වොත් විගණකාධිපති දෙපාර්තමේන්තුවටවත් ලේසියෙන් අල්ලගන්න බෑ. මොකද ගහන්නේ ඉංජිනේරු මොලයෙන්. ඇත්තටම දැක්කද ඊයේ විදුලි බලයේ රාජ්‍ය නිලධාරීන් අර ඇටි කෙහෙල් කාපු රිලව් වගේ එකිනෙකාගේ මූණ බලා ගන්න හැටි. මොකද ඔක්කොම හවුලේ තමයි කාලා තියෙන්නේ. සියලු දෙනා ඒ කියන්නේ සමූහ දූෂකීන්. මේ ලක්මාතාව සමූහ ලෙස දූෂණය කරන කණ්ඩායමක් ඔතන ඉන්නවා. දැන් එකක් තේරුම් ගන්න. මේක ලස්සන රටක්, සුන්දර රටක්. මෙහෙම හිඟා කන්න වුණේ ඇයි කියලා තේරුම් ගන්න. භූමිකම්ප ඇවිල්ලා, සුලි සුලං ඇවිල්ලා, ගිනි කඳු පුපුරලා නෙවෙයි. ඒකයි අපි මේ වේදනාවෙන් කතා කරන්නේ. මේ දේශපාලන හොරනඩයත් එක්ක බොහෝ රාජ්‍ය නිලධාරීනුත් එකතු වෙලා මේ ශ්‍රී ලංකා මාතාව සමූහ දූෂණයට ලක් කරමින් ඉන්නවා. කරලා තියෙනවා. ඇත්තටම මේ සමූහ දූෂකීන්ට අමතරව අපත් ඊට වගකීම යුතුයි. ඒ අපේ නිහඬ බව නිසායි. දැන් අපේ නිහඬ බව බෙදින්න හොඳම කාලයයි. මේ සමූහ දූෂක දේශපාලන නඩේසේම සමූහ දූෂක රාජ්‍ය නිලධාරීන්වත් කූඩු කරන අපරාධවලට දඬුවම් දෙන රටක් හදන සටන ආරම්භ කරන්න මුල් වෙන්න කියලා අද ටෙලිවැකියෙන් මතක් කරනවා. මෙවර යලකන්නේට අවශ්‍ය කාබනික පොහොර බෙදා හැරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. රජයේ පොහොර සහනාධාරය යටතේ මෙලෙස කාබනික පොහොර බෙදා හැරීම සිදු කරන්නේ. මේ අතර රට පුරා මේ වන විට වගා සංග්‍රාම දියත් කර තිබෙනවා. ඉදිරියේදී රට තුල ඇතිවන ආහාර අර්බුදයට විසඳුම් සොයමින් මෙවන විට රට පුරා වගා සංග්‍රාම ආරම්භ කර තිබෙනවා. ඉන්ධන සහ පොහොර ගැටලුව නිසා ගිය මහ කන්නියට අත්වන ඉරණම මෙවර යලකන්නියටත් අත් වූ බව මෙවන විට නොරහසක්. නමුත් ගෙවත්තේ හෝ භෝගයක් සිටුවීමට කටයුතු කිරීම මේ කාලේ අපේ ජාතික වගකීමක්. ඒකයි සියත අපිත් වගා සංග්‍රාමයක ඇති වැදගත්කම රටට කියන්න අපි හැදෙමු, අපි රැකෙමු විශේෂාංගයත් ඔබ වෙත ගෙන එන්නේ. පොළොන්නරුවේ මෙවර යලකන්නේ වේවගා කටයුතු ගොවියන් ආරම්භ කර තිබෙනවා. යලකන්නියට අවශ්‍ය කාබනික පොහොර මෙවන විට රජය මගින් බෙදා හැරීම සිදු කරන බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. රජයේ පොහොර සහනාධාරය යටතේ මෙම කාබනික පොහොර බෙදා හැරීම සිදු කරන්නේ. අද පොහොර දුන්නා. වගා කටයුතු ඉතින් කරලම බලන්න ඕනේ. මොකද සාර්ථකද කියලා ගිය සැරේ ගිය කන්නේත් ඔය ටිකම තමයි උනේ. හුඟක් වගා පාළු වුණා. ටිකක් තියෙනවා පෙනුමෙන්. ගඳ නෑ. ගිය පාර නම් බල්ලෝ එහෙම කෑව ආහාරගෙන කුපෙල් වල තිබ්බ පොහොර. මේ පාර හොඳයි. ගහලා බලලා බලමු ප්‍රතිඵල. කොහොම හරි ඉතින් දැන ජරාව වගා කරනවා මොනවා කරන්නද? හොඳයි හොඳයි. අපිට හොඳක් වුණොත් හොඳයි ඉතින්. ආහාරී ගයක් එනවා කියපු නිසා වගා කරනවා. බණ්ඩාරවෙල අධ්‍යාපන කලාප කාර්යාලය අවට භූමියත් මෙවන විට වගා කටයුතු ආරම්භ කර තිබෙනවා. ඉදිරියේදී එන ආහාර අර්බුදයට විසඳුම් ලෙස අලබතල වගාවන් මෙම භූමියේ මේ දිනවල සිදු කරනවා. රාජ්‍ය නිලධාරීන්ට සිකුරාදා දින නිවසේ සිට වැඩ කිරීමට පැවසුවත් බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපයේ නිලධාරීන් ඊයේ දින මෙම වගා සංග්‍රාම කටයුතු සඳහා සිය දායකත්වය ලබා දී තිබුණා. කුසියර ගන්න කරපිංචා රම්පේ ඉඳලා සියලුම දේවල් ඉඟුරු ඒ සියල්ලම සම්බන්ධ කරගෙන එක දිගටම අකණ්ඩව පවත්වාගෙන යනවා වගාවක් විදියට. ආහාර හිගයක් ගැන ඒ වගේම අනිකුත් මේ ප්‍රශ්න ගැන, ආර්ථික ප්‍රශ්න ගැන ලොකුවට කතා කරන මොහොතක අපිටත් දැනিলা තියෙන වෙලාවක අපි තවදුරටත් මේක සංවර්ධනය කරා. ජනතාවගේ යහපත සඳහා රජය ගන්නා ඕනෑම ක්‍රියාවකට සහාය දක්වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. නමුත් වත්මන් රජයට රට ගොඩනගා ගන්න බැරි බවයි හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. රටේ දැන් තිබෙන ආහාර තත්ත්වය නිෂ්පාදනය සෑමාතින්ම කඩා වැටලා තියෙන්නේ. පොහොර නැහැ, තෙල් නැහැ, ඩීසල් නැහැ, ඒ වගේම වල්නාශක, කෘමිනාශක නැහැ. මේ තත්ත්වයේ උඩ වීගෝ විතන විතරක් නෙවෙයි, වීගෝ විතන, එළවලු, පළතුරු, තේ, ධාන්‍ය, බඩිරිඟු මේ හැම එකක් විශාල වශයෙන් පහත වැටලා තියෙන්නේ. අපි දැන් මාස 3ක ඉඳන් කියනවා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න. මම පෙරේදත් පාර්ලිමේන්තුවේ කිව්වා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදමු කියලා. ඒකට ලෝකේ රටවල් හුඟක් උදව් කරනවා. ඒගොල්ලන් කියන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදලා මැතිවරණයක් තියෙන දිනයක් තීන්දුව කරනවා නම් රටවල් මීට වඩා හුඟක් ආධාර කරනවා කියලා තමයි කියන්නේ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන 50 යෝජනාවලදී ජනතාවගේ යහපත සඳහා දූෂණ වංචාවලින් තොරව කරන කටයුතු නම් අපි ඒවට උදව් දෙනවා. ඉතින් ඒ ඇරෙන්න අපි රජයට උදව් දෙන්නේ නැහැ. රජය වෙනස් වෙනකන්, වෙනත් රජයක් එනකන් මේ රට ගොඩ ගන්න පුළුවන්කමක් නැහැ. අර රටේ තිබෙන තනි බලය නැතුව ගිහිල්ලා ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් වුණාම එතෙන්දිත් ලෝකේ රටවල් උදව් කරන්න ඉදිරිපත් වෙනවා. 2015 ඉඳන් 2019 වෙනකම්ම ලෝකයේ සෑම රටක්ම විශාල වශයෙන් උදව් කෙරුවේ 19 වෙනි සංශෝධනයේ සම්මත කිරීමත් මගේ නිල කාලයේ මම අවුරුද්දක් අඩු කර ගැනීමත් ඒ වගේම ජනාධිපතිවරයෙක් වශයෙන් මා සතුව තිබූ බලතල මම ඉවත් කරලා ඇමති මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ස්වාධීන කොමිෂන් සභාවලට දීමත් නිසා රට ගොඩනගන ගමනේදී දේශපාලඥයින්ගේ වාසිය තකානොල් රට ගැන සිතා තීන්දුව తీරන ගතියුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. පැරණි මතිමතාන්තරවල එළඹගෙන සිටීම නිසා රටට ආයෝජන අවස්ථා අහිමි වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. මුළු රටම බලාගෙන ඉන්නවා ප්‍රශ්න විසඳන්නා හෝ ප්‍රශ්න විසඳන කණ්ඩායම විසඳුම් ලබා දෙන එක. එකක් මතක තබා ගන්නට ඕන අපේ රටේ සම්පූර්ණයෙන්ම දේශපාලන සංස්කෘතියේ පමණක් නෙවෙයි අපි හිතන ආකාරයේ වෙනසකුත් සිදු වෙන්නට ඕන. තීන්දුව తీරන ගැනීමේදී අපි වඩාත් ප්‍රබුද්ධ ප්‍රශස්ත ප්‍රතිපත්තිගරුක තීන්දුව తీරන ක්‍රියාත්මක කරන්නට ඕන. දේශපාලකයන් කියන්නේ සමාජ සේවකයෝ, මහජන නියෝජිතයෝ. පෞද්ගලික ලාභ ප්‍රයෝජන උදෙසා අපිට රට දෑ වෙනුවෙන් තීන්දුව తీරන ගන්නට බෑ. අපි බලන්න ඕනේ රටේ ලාභය ගැන. අපි බලන්න ඕනේ ලක්ෂ 220කගේ ලාභය ගැන. පෞද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා කිසිම දවසක අපි වගකීම් තනතුරු තානාන්තර ජනාධිපති අගමැති ඇමති තනතුරු ගන්නට බලාපොරොත්තුවක් නැහැ. අපි බොහොම දුරතක්නා ආකාරයෙන් රට ගැන හිතුවා. ජනතාව ගැන හිතුවා. අරගලයේ මතය ගැන හිතුවා. ජනතා ඉල්ලුම, ජනතා පැතුම ගැන හිතුවා. එහෙම හිතලා තමයි තීන්දුව తీරන ගත්තේ. එක එක අගමැති ඇමති කැරට් අල අපි වෙත දික් කරන්නට ඉඩ තියෙනවා. කැරට් අලේට රැවටිලා කැරට් අලේට වහල් වෙලා රට ජනතාව පාවා දෙන ඒ පහත් නින්දිත දේශපාලන සංස්කෘතිය අපි මෙතනින්වත් නතර කරන්නට ඕන. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. මැතිවරණ කොමිසමේ සභාපති ඊයේ කියනවා ඡන්දයක් තියන්න පුළුවන් තත්ත්වයක් රටේ නැහැ කියලා. මං හිතන්නේ එතුමට ඒක අදාළ ප්‍රශ්නයක් නෙමෙයි. එතුමා කියනවා හොඳ මනසකින් ඡන්දෙට යන්න බෑ කියලා. මේ රටේ ජනතාවගේ මනස දැන් හොඳයි. මේ දූෂිත ආණ්ඩුවක් පළවා හරින තැනට ජනතාව ඇවිල්ලා තියෙන්නේ. දැන් වෙනතට වඩා මනස හොඳින්. ඒ නිසා එතුමට තියෙන්නේ වෙනතට වඩා මනස හොඳින්ද ඉක්මනින් ඡන්දෙ තියන්න. කොවිඩ් වලින් පටන් අරන් අද රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා බවට පත් කරපු තීරණය වෙනකන් හැම තීරණයක්ම ෆේල්. දැන් බැසිල්ව ගෙදර ආරිනවා, දැන් තව එක්කෙනෙක්ව ගේනවා මේ රට අදණ්ඩ යනවා කියලා. ඒ කියන්නේ මෙතුමාට ගමනක් නැහැ. ගෙදර යන තීරණය තමයි මේ රටට තියෙන සුදුසුම තීරණය. ප්‍රසන්න රණතුංග යන ඇමතිවරයා. වැරදකරු වෙච්ච පුද්ගලයෙකු අද කැබිනට් මණ්ඩලයේ සිටින එක සදාචාරාත්මකද? වහාම ඔහු ඉල්ලාස් වේ යුතුයි. ඔහු ඉල්ලාස් වෙන්නේ නැත්නම් මේක මුළු දේශපාලන ක්‍රියාවලියටම විශාල හානියක් සිද්ධ වෙන්නේ. ඒ වගේම අනෙක් ඇමතිවරුන්ටත් සදාචාරාත්මක අයිතියක් නැහැ ඔහු සමග ඒකට ඇමති මණ්ඩලයේ කටයුතු කරන්න. ප්‍රසන්න රණතුංගල දැන් ඉන්නේ වෙඩි කාපු ඌරෝ වගේ. හැම තැනටම ගහ ගහ යනවා තියෙන දල වලින්. අර හොරකම් කරපු, වංචා කරපු, දූෂණය කරපු මේ රට බය කරගෙන සමාජයේ භීෂණයට ලක් කරගෙන හිටපු පිරිසට ගෙදර යන්න දුන්නාම අපේ ප්‍රසන්න රණතුංග මහත්මියලගේ මෙවැනි ප්‍රකාශ බලාපොරොත්තු වෙන්න වෙනවා. ඒක සාධාරණයි. එතුමාගේ පැත්තෙන් බලනකොට අසාධාරණ නෑ. දැන් ප්‍රසන්න රණතුංග ඇමතිවරයා පාර්ලිමේන්තුවේ ඉඳන් කියනවා තමන්ගේ ගෙදෙට්ට ගිනි තිබ්බේ මහාචාර්ය හාමුදුරුවෝ නම. ප්‍රසන්න රණතුංග මහත්මයාට ඒ නම හෙළිදරව් කරන්න. අපි අභියෝග කරනවා කරුණාකරලා හෙළිදරව් කරන්න. ඒ සාක්ෂි දෙන්න වෙන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලින් එළියට ඇවිල්ලා කියන එකත් මතක තියාගන්න කියලා අපි කියනවා. අමාත්‍යවරුන්ගේ හොර ජාවාරම් ගලදෙනු වෙනුවෙන් සහයෝගය ලබා දීමේ අගමැතිවරයා හැටියට තමයි අපි රනිල් වික්‍රමසිංහ මහත්තයා පෙන්නේ. දැන් විදුලි බල පනත සම්මත වෙලා තියෙනවා. අපි බලමුකෝ රටේ ජනතාවගේ විදුලි බිල අඩු වේද කියලා. රටේ ජනතාවගේ විදුලිය අඛණ්ඩව ලැබේද කියලා. අපි කියනවා රටේ ජනතාවගේ බිල වැඩි වේවි. අමාත්‍යවරුන්ගේ සාක්කු පිරේවි කොමිස් වලින්. ඔක තමයි සිද්ධ වෙන්නේ. වෙනුවෙන් තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ කටයුත්තේ සිද්ධ කරේ. එම පුවතත් සමගින් අපගේ උදෑසන පුවත් විකාශය මින් නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු අපගේ මධ්‍යහන පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.